ආයුවැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් ඥාන වීරය වඩවමින රැගෙන යනු ජය භූමි කරා ඇයි දැන් එක රටක් එක නීතියක් සහිත එක රටක් ඒ බව ශපත වුණා මොකක්ද එක රටක් එක නීතියක් තියනවා නම් එහි ප්‍රතිලාභය රටවැසියන් වන අපිට කොහොමද අපි මේ ප්‍රතිලාභය ජයභූමිය කරා රැගෙන යාමේදී භාවිත කළ හැක්කේ ජාතික ගීයම කියන විදියට එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වීන් උපමා තවත් ප්‍රමාද වෙන්න කාලයක් නැහැ ප්‍රේම වඩා සැම බේද දුරරලා අපි මේ ජයභූමිය කරා යමු ආයෙනම් මෙහෙම අවස්ථාවක් උදා වෙන එකක් නැහැ එකම රටක් එක නීතියක් ඒ නිසා ප්‍රේම වඩා සැම බේද දුරරලා අපි ඒ ජයභූමිය කරා යමු ඒක තමයි පුරවැසි අධිෂ්ඨානය මේ මොහොතේදී අද අගෝස්තු මාසයේ 21 වෙනිදා ජාතක පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල විමසන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා ආයුබෝවන් ප්‍රසාද් ආයුබෝවන් ඔව් ජනාධිපතිතුමා ඊයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා ඒක තමයි මුල් පිටු සරසන කාරණාව හැබැයි අපි අරුණ ඇතුල් පිටුවකින් අපේ කතාව පටන් ගන්න කල්පනා කරනවා අරුණ 8 වෙනි පිටුව අපි පෙරලලා බලනවා ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියේ මෙන්න මෙහෙමයි අජිත් අලහකෝන් ලිපිය ලියනවා ඡායාරූප පළ කරනවා මෙන්න මෙහෙමයි ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියේ අජිත් අලහකෝන්ගේ වචනවලින් කියනවා නම් බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ අශ්වාරෝහකයන් සහ පොලිස් පෙරගමන් රථ පෙරටු කරගත් ජනාධිපතිවරයාගේ මෝටර් රථ පෙළ පැමිණෙන තුරිය. එහෙත් සියල්ලෝම මවිතයටපත් කරමින් පැමිණියේ එක් මෝටර් රථයක් පමණි. ප්‍රධාන දොරටුව අසල වාහනේ නතර වූ පසුව ජනාධිපතිවරයා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය රථයෙන් බැස ගියහ. උත්තමාචාර නොමැතිව පැමිණි ජනපති නවවෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසේ විවෘත කරයි කියලා අජිත් අලහකෝන් එහෙම ලියනවා. සරල විදියට පාර්ලිමේන්තුවට ආපු ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් සඳහන් කරනවා නිදහසෙන් පස්සේ ජනතාවගේ සරල උවමනාවත් ඇතැම් විට ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. එනිසා ජනතා ප්‍රශ්න කර ඇරියොත් මගෙන් සමාවක් නැහැ කියලා අරුණ සිරස්සලය පළ කරනවා. මිනිසුන් අතරට ගොස් සැබෑ ගැටළු හඳුනාගන්න ඉලක්කයන් සපුරා ගැනීමේදී යම් අමාත්‍යංශයක් පසුබෑමට ලක්වන්නේ නම් අවශ්‍ය වන්නේ වෙනස්කම් සිදු කිරීමට නම් ඒ කිසිදු වෙනස්කමක් සිදු කිරීමට තමන් පැකිලෙන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියා. අරුණපත්පත 8 වෙනි පිටුවට ගියොත් අපි නැවතවතාවක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාරණා අරුණපත්පත වාර්තා කරන අන්දම මේ විදිහට අපිට බලමින් ඉතිරි ජාතික පුවත්පත් වාර්තා කරපු හැටි වාර්තා කරන්න කැමති අන්තවාදයට යටවන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට නුසුදුසුයි ඒ නිසා ඉතිහාසයේ මුල් වරට සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ 3-2 ජනවරමක් ලැබුණා ඒ ජනවරම ලබා දීම පිළිබඳව රටේ ජනතාවට ස්තුතිය පළ කරා ජනාධිපතිතුමා නව විවස්සාවක් ගෙනෙනව දහනවය අහෝසි කරලා ඒ නව විවස්සාවේදී මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඒ වගේම භික්ෂුන් වහන්සේගෙන් සමන්විත උපදේශන සභාවක් රාජ්‍ය පාලනයට පුරාවිද්‍යා උරුම රකින්න විශේෂ කාර්ය බලකායක් විද්වත් මණ්ඩලයකින් රාජ්‍යායතනයට ප්‍රධානීපත් කිරීම තවදුරටත් මේ කාරණා පිළිබඳව ජනාධිපතිවරයා කරන ප්‍රකාශ ජාතික පුවත්පත් වාර්තා කර සිටියා තවදුරටත් රාජ්‍යයේ තනතුරු සඳහා පත් කරන්නේ විද්වත් මණ්ඩලයකින් පත් කරන නිලධාරීන් කිසිම අමාත්‍යංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බදවා ගන්නෙ නැහැ. නාස්තියට දූෂණයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. රජයේ රැකියා ලබා දීමේදී දුප්පත් පවුල්වලට ප්‍රමුඛතාව ලබා දෙනවා. පාතාලයෙන් මත් ඌදුරෙන් රට බේරා ගන්නවා. නාස්තියට දූෂණයට හවුල් නම් තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම එකම රටක් එකම නීතියක් ලංකාදීපයත් අද වාර්තා කර තිබුණ ස්ත්‍රස්සලේ ප්‍රධාන වශයෙන් දූෂණයට නාස්තියට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ අමාත්‍යංශ ආයතනවලට අතිරික්ත කාර්ය මණ්ඩල ගන්න බෑ ඊළඟට අලිමිනිස් ගැටුමට විද්වත් මණ්ඩලයකින් විසඳුම් අපගේ පළමු කාර්යය 19 ඉවත් කිරීමයි සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලක් ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරමින් කියා සිටියා ප්‍රසාද් ඔබ මතන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ තමයි මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු මේ ප්‍රකාශයේ භාෂා තුනකින්ම ග්‍රන්ථයක් කෙටි උඩා පොතක් බවට පත් කළා දුන්නා පාර්ලිමේන්තුවේ සියලු දෙනාට මාධ්‍යවේදීන් ඇතුළු අපිටත් ලැබුණා මත මේ වැදගත්ම දේ තමයි විනාඩි 35ක් වැනි කෙටි කාලයක් තමයි ජනතුමා තමන්ගේ රාජාසන කතාව නැත්නම් ප්‍රතිවද ප්‍රකාශ ඉදිරිපත් කරේ මේ විනාඩි 35 සියලුම දේවල්
අන්තර්ග්‍රහණය කරලා තිබුණා ඉතාමත්ම සැකවින් සහ අවශ්‍ය විදියට ඉතින් මාධ්‍ය දින් අතර කතාබහ ලක් වුණා හරිම අපූර්වයි මොකද මේ විනාඩි 25කින් මේ සේරම කොහොමද කියන්නේ ඒ කියන්නේ ලේඛනගත කරලා කිව්වේ කොහොමද කියලා හරිම අපූර්වට ඒක ගලපලා තිබුණ හැම දෙයක්ම පැහැදිලි කරලා තිබුණ ඒ වගේ මෙතෙන්දි පැහැදිලිම සඳහන් වෙන දෙයක් තමයි මේ පැහැදිලි තීන්දුව తీරන ගත නොහැකි අන්තවාදී බලපෑම නිරන්තරයෙන් යටපත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ නව්‍යස්ථාවක් හඳුනාගීමේ වර්තමාන මැතිවරණ ක්‍රම වෙනස්කම් සිදු කිරීම අවශ්‍ය වෙනවා සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධේන ලක්ෂණ රැක ගන්න අතරම පාර්ලිමේන්තු ස්ථාවරභාවය ජනතාවගේ ඍජු නියෝජනයෙන් තහවුරු ලෙස මේ වෙනස්කම් සිදු කරන එක තමයි මම හිතන්නේ ඊයේ කරපු කතාවේ හුඟක් වැදගත් කාරණා තිබුණා ඉතාමත් වැදගත් කාරණයක් තමයි මේ කතාව ස්ථාවර පාර්ලිමේන්තුව අපි දන්නවා මේ ස්ථාවර පාර්ලිමේන්තුවක් හදාගන්න බැරුව ඇතැම් ආණ්ඩුවට වෙච්ච දේවල් ඒ ජාතික අවස්ථාව කරගන්න උන්නේ අර සමහර කියනෝනේ වල්ගේ විසින් බල්ල නටවන්නේ ඒ වගේ තත්ත්වයක් ඇතුව නමුත් ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමේ ක්‍රමේ විශේෂම ජනමතය ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් කරන්න ඕන ජනමතයේ පිළිඹු වෙන්නේ නැති පාර්ලිමේන්තුව තමයි පහුගිය කාලේ තිබුණේ ජනතාව අරම ලැබෙනවා නමුත් 113 එකතු කරගන්න බෑ මේ මැතිවරණ ක්‍රමය අනුව නමුත් ඒකට තිතතරුමි මම හිතන්නේ එක තමයි දැන් මේ වෙලාව මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුරෙන් දෙයක් ලබා ගත්තේ මේ මැතිවරණ ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය ඊට පස්සේ පාර්ලිමේන්තුවට ජනාධිපති පාර්ලිමේන්තු සභාව ගැබට ජනාධිපතිතුමාගේ පිවිසීම ඊට පස්සේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සතුටු සාමීචිය විශේෂ චරිත විදේශ දූත පිරිස් මේ සියලු දෙනා පිළිබඳව සටහන් වෙනවා ආයේ අර අරුණ 8 වෙනි පිටුවේ කෙළවරක තිබුණ ඡායාරූප දෙකක් ඒ තමයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සභා නායකවරයා බැගියට වැඩ බාරගත්ත ඊයේ දවසේදී ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදියට වැඩ බාරගත්ත ඒ අතරේ අද අරුණ පුවත්පතෙන්ම මේ කාරණාවත් අපි උපුටා ගන්නවා කථානායක දුහරේට අභිනවෙන්පත් වෙන්නේ මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ඔහු පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ දැක්වපු අදහස් දේශපාලනඥයන් දක්වපු අදහස් අරුණ පුවත්පත වාර්තා කරන පාර්ලිමේන්තුව කියලා සෙන්කෝලේ සංකේතය සහිත ව සැකසුණු පිටුවක අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මිය කියන දකුණින් කථානායකවරෙක් බිහිවීම ගැන ආඩම්බරයක් පක්ෂ දේශපාලනයෙන් තොරව කටයුතු කරයි කියලා හිතනවලු දෙමළ ජාතික සභාවේ නායක සීවී විග්නේෂරන් මහත්මිය කිව්වා රටේ වැදගත් සංදිස්ථානවලදී තනතුරු පසකලා නව කථානායකවරයා වැඩ කරලා තියෙනවා කියලා ජාතික ජනබලවේගයේ නායක අනුකුමාර දිසානායක මහත්මිය සිහිපත් කරනවා දෙමළ ජනතාවගේ ගෞරවයේ කථානායකවරයාට හිමි වෙනවා කියලා දෙමළ සංධානයේ නායක ආර් සම්බන්දන් මහත්මිය පවසනවා පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවක් බිහි කිරීමට සමවෙන ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්මයා සඳහන් කරනවා පක්ෂග්‍රාහී නොවි කටයුතු කිරීම අවශ්‍යයි කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කළා ඊළඟට අද දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත විශේෂ ලිපියක් පළ කරනවා ඒ තමයි අභිනව කථානායක ධුරයට පත්වන පරිණත දේශපාලනඥයා පිළිබඳව මාතර මාකදුරුග්‍රාමයේ උපත ලැබූ මහින්ද යාපා අබේවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රාජ්‍ය සේවයට එක් වූ එතුමා එවකට රජයේ පරන්තන් රසායන ද්‍රව්‍ය සංයුක්ත මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළාලු 1982 අතුරුමැතිවරණින් හක්මන ආසනයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි එතුමා වසර 37ක පමණ පරිණත දේශපාලන පරිචයක් තියෙන දේශපාලන නායකයෙක් බව අද දිනමින පුවත්පතට මේ ලිපිය ලියන ගෞරව ශාස්ත්‍රවේදී තිස්ස මහරාමේ ඉන්දානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කර සිටිනවා අලුත් කථානායකතුමාට මේ අලුත් දේශපාලන සංස්කෘතිය ඇතුළේ අලුත් පාර්ලිමේන්තුව අලුත් මගකට ගමන් කරවීමට හැකි වේ කියලා විශ්වාස කරනවා ඊළඟට අපි කැමති
විපක්ෂයේ පුවත් වාර්තා කරන්න අද මෞබිම් පුවත්පත සදහන් කරනවා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරියල්ල නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක බුද්ධික ප්‍රසාද්ගේ වාර්තාවක් මේ. ඔයie මං කියන්නේ සවස්වරකම පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය දිනුත් හිටිය මොකද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන තනතුර නම් කරලා තිබුණේ නැහැ. නමුත් සවස 6ට පමණ සාකච්ඡාවක් පැවැත්වුණා සජිත් ප්‍රේමදාස සහ සමග ජනබලවේගයේ ජේෂ්ඨීන් අතර. මොකද කතාවක් තුණා මේක තනතුර ඉල්ලනවා හර්ෂද සිල්වා පාර්ලිමේන්තු චම්පික රණවක ඒ වගේම කබීර් හෂීම් ඒ වගේම තිස්සත්නායගේ මහත්මගේ නමක් යෝජනය වුණා. ඊයේ සවස් කාලයේදී දෙකට පමණ සමග ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රජිත් බඳුම් බණ්ඩාර මහත්මගේ නමක් යෝජනය වුණා. මේ නම් කිහිපයක්ම කවුද මේ මොකද අපි දැක්ක කතානායක මහින්දාප අභිවාදන මහත්මයා නම් කිරීමේදී විපක්ෂ ප්‍රධාන සමිතියේ නම සඳහන් කරේ නැහැ. ඒ නිසා ඊයේ සවස දැන් මේක සාකච්ඡාවක් යද්දී අවසන් තියෙන ගමන් රැස් වුණා. මෙහිදී සමහරුන් කිව්වා මේ මෙතෙන්ට ඕනයි කියලා තිස්සත්නායක සමහරුන් කිව්වා ගායන්ත කරුණාදල කෝණේ කියලා. එමේ මැද්දී තව සමහරුන් කිව්වා දැන් මෙතන තියෙන්නේ තුනෙන් දෙක පාර්ලිමේන්තුවක් ඉස්සරහ තියෙන ආණ්ඩු පක්ෂ පිටිපස්සෙත් තියෙන ආණ්ඩු පක්ෂ මැද ඉන්න ඕන පළපුරුදු පරණත සාමාන්‍ය නීතිය කියලා දන්න ප්‍රබල කතිකයෙක් නිසා ලක්ෂ්මන් කියලා මහත්මයා වඩා සුදුසුයි කියන කාරණේ තමයි අවසාන දී තීන්දුව කරේ. ඊටමතර නියෝජ්‍ය සංවිධායක විදිහට බුද්ධික පරිතර මහත්මයා තවත් නියෝජ්‍ය සංවිධායක දූර හතරක් නම් කරලා තියෙනවා. ඒ වගේම දාන්ත කරුණාතිලක මහත්මයාට පාර්ලිමේන්තු කටයුතු මම හිතන්නේ ලේකම් දූරයක් ලබා දෙන්නත් තීරණය කරලා තියෙනවා. ඊයේ සවස් කාලෙත් තමයි මේ තීරණය ගත්තේ. ඒ කියන්නේ විපක්ෂ පැත්තේ ඊයේ පොඩි ගින්නක් ගිහිල්ලා තියෙනවා ඔය කියන විදිහට ඒ ගින්න නිවිලා තියෙනවා. අද අරුණ පොත්පත කියනවා පාර්ලිමේන්තු උපකරණ ශාලාවේ ගින්න නිවයි කියලා. මේ කියන්නේ ඒ ගින්න ගින්න ගැන නෙවෙයි පාර්ලිමේන්තු උපකරණ ශාලාවේ ගින්නක් ඇති වෙලා තියෙනවා. 3:30 අතර මේ කාලෙදි මේ ගින්න හට ගැනීමට හේතුව විදිහට සඳහන් කරන්නේ කාර්යාල සේවකයෙකු පානය කළ සිගරට් ටුවක ඉතිරි කොටස අසල තිබූ ප්ලාස්ටික් කසල බඳුනකට විස කිරීම හේතුවෙන් මේ ගින්න ඇති වුණා කියලා. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ ගින්න ඇතිවීම විශේෂයි. කොහොමනත් පාර්ලිමේන්තුවේ සහකාර වේතරධාරී අචින්ත කුරේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ බව වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා අරුණ පත්වල වාර්තා නුණු කාරණා ඊයේ පක්ෂනායක රැස්වීමක් තිබුණා දහවල් 12ට පමණ පාර්ලිමේන්තුවේදී. මෙහිදී ආනුපක්ෂ විපක්ෂයේ නියුතින් සහභාගී වුණා මහින්දාප අභිවාදන කතානායකතුමා ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ. මෙහිදී දැන් කාලය වෙන් කර ගැනීම සම්බන්ධයෙන් පොඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මොකද ආණ්ඩුව කියන ආණ්ඩුවට තියෙන 3/2 බහුතරයක් 151කට වඩා ආසන තියෙනවා. ඒකට කතා කිරීම සඳහා විශාල පිරිසක් ඉන්නවා. දැන් ආණ්ඩුවට 60%ක් සහ කතා වේලාවෙන් විපක්ෂයට 40%ක් දෙන කියලා තමයි යෝජනා වුණේ. නමුත් ලක්ෂ්මන් කිරියල්ල සජිත් ප්‍රේමදාස අනුරුද්ධ සානායක මහත්මයා කොහොම කරන්න බෑ. මොකද විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තු විවාදයක් ගෙනියන විපක්ෂය තමයි විවාදය ගෙනියන විපක්ෂය තමයි අවශ්‍ය. ඒ නිසා විපක්ෂයට 60%ක් සහ ආණ්ඩුවට 40%ක් දෙන කියලා ඔවුන් කිව්වා. ඉතින් මෙතෙන්දී දේශගුණ මහත්මයා ජොන්සන් ප්‍රාන්දු අමාත්‍යලා කොහොම කරන්න බෑ. මොකද බහුතරයක් ලැබිලා තියෙනවා. ඔවුන්ට කතා කරන්න අවශ්‍යයි. ඒක ජනතාව වෙනුවෙන් කරන දෙයක් කියලා. ඒකකොට කිරියල් මහත්මයා කියනවා ඕගොල්ලන් කරගෙන යන්න නැත්නම් අපි නැකතල යන්න වගේ කතාවක් ආවට උඩ මහින්දාප අභිවාදන මහත්මයා කෝ නෑ. අද දින ඒ කියන්නේ අද පැවැත් වෙනවා ජනාත්මාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයක ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දිනක විවාදයේ මෙහිදී ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් දෙන්න එකඟතාවකට ආවා. නමුත් මේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා කියන එක තමයි පක්ෂනායක රැස්වීමේදී තීරණය වුණේ. සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා විපක්ෂයක කාර්යභාරය අලුත් විදිහට කරන්න අපි සූදානම් කියලා. රුවන්ත නිතුල්ගස් පිටියේ මෞබිම් පුවත්පතට වාර්තා කරනවා ප්‍රගතිශීලී විපක්ෂයක වගකීම අපීටු කරනවා. සෞභාග්‍යවත් දේශයක් කරා යන ගමනේදී අපේ කාර්යභාරයට කරන්න අපි සූදානම්. මොකක්ද අපි කළ යුතු කාර්යභාරය කියලා අපි හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ ශීඝ්‍ර දියුණුවක් කරා යන රටක් හැටියට අප රටපත් විය යුතුයි. එහිලා අපි අපේ වගකීම් තේරුගෙන සිටිනවා. ඒ වෙනුවෙන් අවංකවත් හෘදයාංගමවත් කැප වෙමින් සෞභාග්‍යවත් දේශයක් කරා ගෙන යන ගමනකට අපි අපේ කාර්යය ඉටු කරමු කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. රටට ජනතාවට අවඩක් වෙන්න කිසිවිට අපි ඉඩ තියන්නේ නැහැ. ඒ ප්‍රතිඥාව ලබා දෙනවා. ජනතාවට අවංකව සේවය කිරීම එකම අරමුණයි අපි මුල් තැන දෙන්නේ රටේ ජනතාවගේ අනාගත අභිවෘද්ධියටයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. අපි විරාමයක් ලබන්න ලෑස්ති. හැබැයි විරාමය ලබන්න කලින් තවත් චාරූපයක් එක්ක වාර්තාවක් තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආපු විදිහ අපි පෙන්නුවා. ඒ අතරේ අලුත් විදියට වෙනස් විදියට කාටවත් එන්න බැරි විදියට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් පිළිබඳවත් අරුණ පුවත්පත වාර්තා කර සිටියා. පොහොට්ටුවෙන් ආපු මන්ත්‍රීවරයා බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආවා. මතුරු විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ආවේ බෝට්ටුවකින්. ඒක මේ ජලමාර්ගය එහෙම නැත්නම් ජලාශ්‍රිතව ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමට ගත්ත උත්සාහයක්. අලුත් විදියක්. හැබැයි එතෙන්දී ඔහුගේ ගෙදර තියෙන මේ රාජගිරිය මේ බුද්ධගමුව මේ අඹගහන්දී තියෙන්නේ. අඹගහන්දී නම් කිලෝමීටර් 2ක් විතර තියෙනවා. දියවන්නා ඔය එන්නේ එතන ඉඳන්. මම හිතන්නේ ගෙදර ඉඳන්ම තමයි ඔහු
किलोमीटर देखा पम दूरा आवे दें ओह किए ना मैं प्रवादने करन मैं बाहन तादेव देखो किए ना वने बोट टोलिंग आमितोरों ने मंत्रियों ने पार्लिमेंट तो इन क्रम में कुछ ओह हदन में किले की नहीं वाकी मैं ये मैं तेपन संग्रह प्रयत्न संप्रदाय का आकारिंग तो मैं तेपन संग्रह विशेष देख गत्ता आंडु पक्षी पक्षी सीरो में देना मैं तेपन संग्रह टावा मंत्रियों की भोजनागारे तिबुने ये मेहदी अपूर्व देवाल सिद्धू ना मुकद समग्र जनबल वेगी देशपाल की ही पदेक पहला जनाधिपति अग्निमित्र सुपत में करा अशोक अबे सिंह इससे मरिकार दिलीप पेदाराचि मयंत दिशानायक वैनी की पदेक में हिटिया की तत्वड़ा संख्या वक हिटिया ये वगे में तवत अपूर्व देख सिद्धू ना एकता ना कर दें दिन ने कथा कर कर हिटिया भाई मैं दिन नम दिमस्सिनाला वासुदेव नानाकर महात्मा सी वी विघ्नेश्वरन महात्मा तो कोट वासुदेव नानाकर महात्मा के दीने तमा विघ्नेश्वर महात्मा के पुता कसाद बंदर तीन थिंक अगमेतुमा सीलु देख ते कथा कर रहे हो मैं देखता देख अगमेतुमा लंगड़ी गिला हुआ हाँ दिमस्सिनाल दिन बड़ा कथा भाग कर दिन अगमेतुमा सुगत सीली कथा भाग कर ला मगत सुगत कथा करा योगे में तवत कारण कृपया मुना दें प्रेमला जयशेखर मंत्री तुम ये पार्लिमेंट आवे ने मंगता ने यम किसी नीति में तत्व नमु पिल्लियान मंत्री वर पेमिनिया योगे में दें दया श्री जयशेखर महात्मा में बतिक कर मानते मैं ओह बतिक प्रवादरी गिरी में सदा अपूर्व दया कर तिबुना ओहगी अंदुम पार्लिमेंट पेमिनी अंदुमे तिबुना ला निपाट बतिक सरसी लगते समारोह है हमें हर लस्सा कोहम दिल में देशीय बतिक मैं एक एक तब देवल तिबुना अभी विटि मिटे उबर तोर तुर गिने ओह एव देशपालन उपदूप एव धान्य प्रसाद तमाय मधुर वितान के मंत्री वर या बोट ट्विंग आवा पेरलुनु पीट हों के निकाक नै अभी विराम क्लब अनलैसी පහන් වෙව කියන විගසින අඳුර දුරු නොවේ සකිසඳ ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කිව්ව තරම් පහසුවෙන් රට හදාගන්න අමාරු වෙයි කියලා හිතනවා මේ වාර්තා කරන සමහර පුවත් දුටුවෙන් පස්සේ විදුලි කප්පාදුව හෙට සිට නැහැ කියලා රුවන්ත නිතුල්ගස් පිටියේ වාර්තා කරනවා මෞබිම් පුවත්පතට ඒ අනුව නොරෙච්චෝලේ බලාගාරයේ මෙගාවෝට් 300ක් පමණ ප්‍රධාන पद्धति रेखतु पुलवाण बेलाती है नवा एक यंत्र्याक हलुत्तडिया कर पुनिसा यथातत्वेट पत्वेच्च निसा हबै संपूर्ण दहरतावे केन देनेट सामान्य मेगावाट अटसिय हत्तावक अटसिय दहायक वितर वगे देनवा किल कियान्नी ए टिक देन्न नं इतिरी यंत्रत् यथातत्वेट पत्वेन्न ओन्नलु मेक गेन वेडि विस्सर अद देनगन्न पुलवाण अद हत्तुनि पैट विद्युल बल मंडले सभापति इंजीनियर विजित हेरत महात्मेनवा ए निसा वेडि विस्सर एक गेन देनगन्न पुलवाण हबै दिवस देन मे पसुगिय दिन कीपय तुलम मे विद्युल इंजीनियर वन दलि वेहसक गत्ता दिवार नोबला අලුත්තරියා කිරීම කරලා තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ මම හිතන්නේ 24 වෙනිදා ඉඳන් මෙගාවොට් 600ක් එකතු කරන්න පුළුවන් කියලා අමාත්‍යරය දැල සලහප්පෙන අමාත්‍යරය ප්‍රකාශ කළා මම හිතන්නේ ඊට පස්සේ පුළුවන් කිසිම අවුලක් නැතු මේ කරගෙන හැබැයි අර වාර්තාව සවුන් දෙනවා මොකද්ද උනේ සා ඊට පිළියම් මෙදී යුත්තේ ඇයි කියන කාරණය ගැන සොයා බලන්න ඔව් හැබැයි ඉංජිනේරුවන් කියන්නේ බොරු කියලා චෝදනාවක් කෙල්ල කරනවා විදුලි ඉංජිනේරුවන් කියන්නේ අමෝලික බොරු සූර්ය බල ශක්ති සංගමය කරන ප්‍රකාශයේ උදේ ජීව ඒකනායක වාර්තා කරනවා ටිකක් වෙලා ගියාට කමක් නැහැ කියලා හිතනවා මේ කාරණාව අරුණ පුවත්පත අද සාකච්ඡාවක් විදියට හත් වෙනි පිටුවේ වාර්තා කරනවා සූර්ය බලයට බැරිදි කියන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ නොහැකියාව නිසා මොකද මේ පහුගියද ඇති වෙච්ච විදුලිය බිඳ වැටීමට හේතුව විදියට ඇතම් විදුලි ඉංජිනේරුවන් සඳහන් කර සිටියේ ලංකාවේ බහලවල් මත සූර්ය බල පැනල ක්‍රියාත්මක වෙනවා මේ පැනල නිසා තමයි මේ ගැටලුව මතුවෙන්නේ කියලා. හැබැයි සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහත්මයා කියා සිටින්නේ වහල මත සූර්ය පැනල සවිකල ලෝකයේ පළමු රට ලංකාව නෙවෙයි. ඉන්දියාවේ අපිට වඩා අතිවිශාල සූර්ය බල පද්ධති සංඛ්‍යාවක් සවිකරලා තියෙනවා. ඒක නිසා ඉංජිනේරුව මුලින්ම කරන්න ඕන ඇයි මේ විදුලි පද්ධතිය බිඳ වැටුනේ කියන එක හොයන එක. ඇයි මේක හරියාකාරව නරත්තු කරගන්න බැරි වුනේ කියලා හොයන එක. 2013 ඉඳන් 19 වෙනකන් පුත්තලමේ තිබුණු මෙගාවොට් 65ක ට්‍රාන්ස්ෆෝමර් එක නරත්තු කරේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමෙන්. पुत्तल में सुलम बल निपदवन मेगावोट हेटक पुनर्जननीय विद्युजनक विद्युय जाति विद्युत बल पद्धति संबंध कलते हैं मेगावोट हेटपाक मे ट्रांसफॉर्मर के इहत समागमें मे ट्रांसफॉर्मर एक नडत्तु करदे किसिदु बिंदवेटी मक्सदुने नै मेक नडत्तु करन्न गियमासे इंदला विदुली मंडले पवर गत्ता एहेम पवर गत्ता वितरई गियमासे ट्रांसफॉर्मर एक पिच्चुना अद विद्धि पुनर्जनन विदुलियन जातिक पद्धति रेकतुना मेगावोट हटक अहिमी वेला देन मेतनदि कथा वेनवा निलधारीन्गे अत्तरद्दक निसा मेक सिद्धुना कियला एतकोट මතුකරන ප්‍රශ්නය තමයි වෘත්තීය සමිතිය සහ ඒ වගේම සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මා ප්‍රනාන්දු මහත්මයා විදුලි බලය
පිළිබඳව මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා එහෙම තත්ත්වයක් ඇතුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියනවා 2030 වන විට ලංකාවේ විදුලියෙන් 80% ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති වලින් සපයා ගන්න ඕනි කියලා මෙහෙම නිලධාරීන් එක කොහොමද මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ ඉලක්කය සපුරා ගන්නේ කියලා ලක්මාල් බොහෝගාවත් සමග කරපු සංවාදයේදී විදුලි ඉංජිනේරුවන්ගේ නොහැකියාව වහගන්න සූර්ය බලශක්තියට වැරදි කියන්න එපා කියලා සූර්ය බලශක්ති කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහත්මයා කියා සිටිනවා ඊළඟට හිතිරි කාලසීමාව විට අග්ගලා වැය කරන්න කැමති මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න දිනමින පුවත්පත් කියනවා රාජිතට තවත් නඩුවක් වැටේ කුමුදු හෙට්ටි ආරච්චි වාර්තා කරන්න ඒ තමයි මෝදර දීවර වරා ඉතා අඩු මුදලකට කුණුකොල්ලේට පෞද්ගලික සමාගමකට පදු දීම සම්බන්ධයෙන් තමයි මේ චෝදනාව පළ වෙන්නේ රජයට අතිවිශාල පාඩුවක් සිදු කළ බවට හිටපු දීවර අමාත්‍ය රජිත් සේනාරත්න මහත්මයාට මේ චෝදනාව එල්ල වී තිබෙනවා ඒ අතර දිනමින පුවත්පතට සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කර සිටිනවා රාජිතක දූෂණ හෙලිකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට කරන පලිගැනීම් නවත්වන්න කියලා හිටපු සෞඛ්‍ය මන්ත්‍රී රාජිත සේනාරත්නගේ සමීසුදු වංචා දූෂණ හෙලිකිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන්ගෙන් සිදු කරන දේශපාලන පලිගැනීම් දැන්වත් නතර කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අනුව පහුගිය කාලෙදී සත 64ක් වෙච්ච පෙත්ත රුපියල් 64ට මිලදී ගැනීම රුපියල් 2.219ක් වෙච්ච මැලේරියා රෝගීට ලබා දෙන පෙත්ත රුපියල් 468කට මිලදී ගැනීමට කටයුතු उपदेश අරුණ පුවත්පත කියා සිටනවා සම්පාය වැල්ලීම තනිකරම රඟපෑමක් කියලා නීතිපති වරයාගේ ප්‍රකාශයකුයි මේ අරුණ පුවත්පත උපුටා දක්වන්නේ පත්තර මුද්‍රණය කරන සද්ද මීට වඩා වැඩි හැබැයි සමහරට එච්චරම සද්දයක් පත්තර පෙරලද්දිත් ඔබට ඇහෙන්න පුළුවන් සමාවෙන්න එහෙම බාධාක් වෙනවා නම් ඉෂා රත්නකාරයි වාර්තා කර සිටින්නේ අනුරුද්ධ සම්පාය අත්තනගොඩ ගැනීම වීගම් මුලස්සන පොලිස් පරීක්ෂකවරයා සහ අනුරුද්ධ සම්පාය එක්වී කළ සාමූහික රඟ දැක්වීමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ නීතිපතිවරයාට ලබා දුන් CCTV දර්ශන මගින් පැහැදිලි වෙන බව තමයි නීතිපතිවරයාගේ අදහස වී තිබෙන්නේ. මොකද ටෙලිෆෝන් ඒ කියන්නේ රතුපාට ඩිස්කවරි ස්පෝර්ට්ස් වර්ගයේ ජිප් රථයකින් පැමිණෙනවා. ඔහුව පිළිගන්නවා මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා. ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් එකක් ගනිමිනුයි ඉන්නේ සම්පායෝ. සම්පායෝ ඒ ෆෝන් එක දෙනවා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට. මොකක්ද මේ සිද්ධිය? එම අවස්ථාවේදී ඔවුන් මේ සතුටු සාමිච්චය ඉදුණු ඇයි කියන කාරණාව සඳහන් කරනවා. ඔවුන් යම් කාලයක් එම ස්ථානයේ රැඳී සිට ඇත්තේ එක් මාධ්‍ය ආයතනයක මාධ්‍යකරුවෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් බවට CCTV දර්ශන බැලීමේදී මනාව පැහැදිලි වන බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. එලෙස මාධ්‍ය ආයතනයකින් පුද්ගලිකව පැමිණෙන්නේ කල්මරු ඔවුන් එම මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයෙන් මාධ්‍යයට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ මීගමුව මුලස්සාන පොලිස් පරීක්ෂකවරයා විසින්මය කියලා අපි නෙවෙයි කියන්නේ නීතිපතිවරයා. ඒ වගේම මේ සම්පායෝ මහත්මයාගේ මේ පවුලේ ඥාතිනුත් ඊළඟ තවත් රටකින් එනවා එතෙන්ට. ඒ කියන්නේ උනුත් ඇඳගෙන දැන් අර මගුල් ගෙදරක යනවා වගේ තමයි ඒක සැරසිලා ටයි දාගෙන සම්පාය මහත්මයාත් එන්නේ. ඒක දන්නවා මේ සිසිරි දර්ශනට බොරු කරන්න බෑනේ. ඒ දන්නවා ඇත්තටම මේ රඟපෑමක් කියන කාර්යය තහරු වීම පවතින. මම හිතන්නේ ඒක පැත්තෙන් ගත්තම පොලිසිය පැත්තෙන් එතකොට ලොකු වරදක් වෙලාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති ප්‍රශ්න කිරීම කියන කාරණය පිළිබඳව. ඊළඟට ඇල්ලුවේ එක්කෙනයි විනත් මාධ්‍යවේදියෙක්ට හෝ එහෙම නැත්නම් කිසිවෙක්ට චෝදනා නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ හේමන්ත ලීනපතිරණගේ වාර්තාවක්. ඒ තමයි අපරාධ කණ්ඩායමට සම්බන්ධ වෙලා අවියාද ප්‍රවාහණය කිරීම පහුගිය කොරෝනා කාලෙදී මාධ්‍යවේදියෙක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් අත්අඩංගුව ඔහු පිළිබඳව සඳහන් වුණා. එක්කෙනෙක්ට විතරයි චෝදනා එල්ල වෙන්නේ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. සහන කිහිපයක් පිළිබඳව වාර්තා කරනවා පුවත්පත් කිහිපයක්. ඒ අනුව අඩු මැදි ආදායම්ලාභීන්ට නිවාස ණය ලබා දෙන්නට මහ බැංකුව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව
නයන තරංග ගමගේ වාර්තා කරනවා රජයේ උපදෙස් අනුව අඩු සහ මධ්‍ය ආදායම් ලාභින් වෙනුවෙන් නව නිවාස ණය වැඩසටහන ආරම්භ කරන බව මහා බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂණ මහතා ඊයේ ප්‍රකාශ කර සිටියා ඒ විතරක් නෙවෙයි යමක් එකතු කරනවා දැන් අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් අඩු ලාභීන්ට නිවාස වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නාගරික සනුවක අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය මගින් එතකොට ඔවුන්ට ඒ ණය ලබා ගන්න පුළුවන් ඒ නිවාස එකක පිළිබඳව දැනුවත් කරලා පස්සේ අදාළ බැංකුව සමග සාකච්ඡා කරලා ණය ලබා ගන්නත් පුළුවන් නැත්නම් අපි දැක්ක සමහර කාලයක් තිබුණා लक्ष देना गेदर हेदे मुदल वेदम नियामें खार दुनद ना होयागना जाति निवास अधिकारी यतमारी बंधनागार गेमेमे चोदना सा इलांट क्रेडिट कार्ड वलट सह तवत् नय सहन के पैक लो क्रेडिट कार्ड नय पोली अडवे नयन तरंग गम गेम वार्ता क्रेडिट कार्ड बल नय पोली अनुपाति के सीट दहाट दक्वाडवेलतीन इट पे उकस अणु उकस्कर पोली अनुपाति के सीट दहाय दक्वा अड़कलतीन महाबैंक इमे चोदना इमे मे योजना पिलबंद संधान कर सीटिया इलांगट अभी कमती अवधान युमुक अपे जय अदनोवे हिताई कियल अरुणपोत्पत प्रकाश कर सिट्नवा रणिल विक्रम सिंह महात्म्या कर प्रकाश उदयजी वेकनायक रणिल तरुण अंटकिया अपे जय अदनोवे हिट ई रणिल विक्रम सिंह महात्म्या पार्लिमेंट सस आरंभ करण बल ने गेदरी टीवी के ऐतरे नव पार्लिमेंट सीए पक्षे मंत्रीवर निमति ओद इदिरी पार्लिमेंट कदि तम पक्षे वेडिवशे मंत्रीवर से टीम हेकिया वक्यति भव एक्सा जाति पक्ष रणिल विक्रम सिंह महात्म्या संधान कर सिट्न भव සඳහන් කර තිබෙනවා ඊළඟට අපි කැමති දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න ඒ තමයි දිනමින මේක එක පැත්තකින් තම ක්‍රීඩා පුවතක් හැබැයි ක්‍රීඩා දිනුවට ඇමති උපදෙස් දෙන ජාතික සභාවේ ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මහේලට 14 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සංගක්කාරහා යුදහමදාපති සමාජිකයන් ලෙස පත් කර තිබෙනවා නව ක්‍රීඩා මාත්‍ය නමල් රාජපක්ෂ මහත්මයාගේ මේ තීරණය කොයිතරම් ප්‍රතිඵලදායක වෙයිද කියන කාරණාව අපිට වෙන විදියකින් වාර්තා කරන්න පුළුවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්මාන ලැබපු අධ්‍යක්ෂීම් තියෙන සහ කලමනාකරණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂීම් තියෙන විවිධ පුද්ගලයන් ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව වලට පත් කරලා තිබෙනවා දැන් මේ විදිහට පෞද්ගලික අංශයේ සහ විවිධ විෂයන් වල ප්‍රවීණතාව දක්වපු උදවිය රාජ්‍ය ආයතන සංවර්ධනය කිරීම සඳහා යොදාගෙන මේ ප්‍රතිඵල අපිට දිනමින පුවත්පත් ඔස්සේ ගෙන එන්න පුළුවන් ඒ තමයි ලංකා සතොස් බිලියන 17.62ක වාර්තාගත ලාභයක් උපයයි කියලා වාර්තා කර සිටිනවා සතොස් කියලා කියන්නේ විකුණන්න දාලා තිබිච්ච ආයතනයක් එක්තරා කාලයක හැබැයි නැවත වතාවක් ඒක පණ ලැබනවා ඒ අනුව ලංකා සතොස් පහුගිය ජුනි මාසේ දක්වා බිලියන 17.62ක ලාභයක් ඒ අනුව 2019-20 කාල සීමාව තුළ 23%ක විකුණුම් වර්ධනයක් ලබාගෙන තිබෙනවා කොහොමද මේක ලබන්නේ මේ තමයි ජනාධිපතිතුමාගේ පැමිණීමත් එක්කම පෞද්ගලිකංශයේ පෞද්ගලික ආයතනවල ඒ කියන්නේ විශාල කාර්යභාරයක් ඉටු කරපු එහෙම නැත්නම් දක්ෂයෝ රාජ්‍ය ආයතන ගොඩනගන්න පැමිණියා ඒ අනුව තමයි ලංකා සතොස් සභාපති විදියට විශේෂම ලංකාවේ සම්නිවේදන සමාගම්වල කීර්තිමත් ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙච්ච ආචාර්ය නුෂාඩ් පෙරේරා මහත්මයා එන්නේ මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිමාලාව යථාවත් කරන්න මේ විදියට පෞද්ගලිකංශයේ දක්ෂයෝ ගෙනල්ලා රාජ්‍ය ආයතන ගොඩනගන්න උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා ඒ තමයි ලංකා සතොස් 17.62ක වාර්තාගත ආදායමක් ලබන මේ දිනු ජාතික ක්‍රීඩා සභාව ගැන යමක් කියන්න ඕන මොකද දැන් මෙතෙන්දී විවිධ ශේෂ්ත්‍රවල ක්‍රීඩාවල ඉන්න ප්‍රවීණීන් තමයි පත් කරන්නේ එතකොට මම හිතන්නේ ක්‍රීඩා අමතරයට හොඳ මම හිතා උපදේශයක් ලැබෙනවා මම හිතා මේ කාලයක් තිස්සේ කළ යුතු දෙයක් නමුත් නාමරාජ මහත්මයා මේක අභිනවයෙන් කරන එක ඉතාමත් හොඳයි මොකද අපි දන්නවා දැන් ක්‍රීඩාවේ ප්‍රතිපත්ති හදන්න තියෙනවා ක්‍රීඩා සංගම් තියෙනවා නිලවරණ තියෙනවා ඒ වගේම තේරීම් කවුරු මේ සියලුම දේවල් ගැන මම හිතන්නේ හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේවා උපදේශ ලබා ගැනීම හොඳයි මතනේ පාසල් ක්‍රීඩා සහ මේ ක්‍රීඩා සංගම් අතර ප්‍රශ්න තියෙනවා විශේෂයෙන්ම අපේ ජාතික පාසල් ක්‍රීඩා වල හරි මට්ටමට ගේන්න ඕන මොකද එතනින් තමයි ක්‍රීඩකෙන් බිහි වෙන්නේ පාසල් ක්‍රිකට් ගේන්න ඕන මොකද සේරම ජාතික මට්ටමේකට එකපාරට බිහි වෙන්නේ නැහැ පාසලින් ඉඳන් තමයි ඉන්නේ පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩුවවලදී අවධානය වුණා මදි මේ කියන කාරණේ මම දන්නේ ක්‍රීඩා මන්ත්‍රි නාමරාජ මහත්මයාගේ අවධානය යොමු වෙලා තිනවා මතන්නේ හොඳ දෙයක් මම හිතන්නේ ඒක කිසිම ભેදයකින් තොර මේ වෙන උපදේශක සභාව පත් කිරීම ඉතාමත් වැදගත් ඒක කාලීන අවශ්‍යතාවයක්
අපේ රටට අවශ්‍ය බඩේරිංගු අපේ රටේම නිෂ්පාදනය කරගන්න පුළුවන් අරුණ පුවත්පත වාර්තා කරනවා අක්කර 75000ක් අලුතින් වගා කරනවා ඒ වාර්ෂික අවශ්‍යතාව වෙන ටොන් 54000 ලංකාව තුලදීම නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇතිව විරාමයක් ලබන්න ලෑස්ති මෙන්න මේ ප්‍රවෘත්තියත් කියලා අරුණ ඒ පිටුවෙම කියනවා ලංකාවට සහතිකයක් ලැබෙනවා ලෝක ළමා අරමුදලෙන් ඒ තමයි කොවිඩ් මට්ටු කර ළමයින් පාසලට ගෙන්වන ලොව පළමු රට ශ්‍රී ලංකාවයි ඒ සහතිකය ශ්‍රී ලංකාව දිනු බව සටහන් කරමින් අපි සූදානම් විරාමයක් ලබන්න අපි උදේ පත්තර සිරස්සල අතරේ වෙළඳ දැන්වීම පෙන්වන්නේ නැහනේ හැබැයි අද පෙන්වනවා දින මෙන්න 7 වෙනි පිටුවේ තියෙනවා වෙළඳ දැන්වීමක් ටවර් හෝල් රඟහල පදනම තමයි මේ දැන්වීම පළ කරන්නේ ප්‍රේක්ෂා නාට්‍ය උළෙල 2020 ඒ අනුව ටවර් රඟහලේ එල්ෆින්ස්ටන් එකේ අගෝස්තු 19 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 15 වෙනිදා වෙනකන් ටවර් හෝල් එකේ 3:30ට නාට්‍යයක් පෙන්නනවා ඒ වෙලාවෙම එල්ෆින්ස්ටන් එකේ පටන් ගන්නවා ආයි 6:30ට ටවර් හෝල් එකේ පටන් ගන්නවා ඒ වෙලාවෙම එල්ෆින්ස්ටන් එකේ ලංකාවේ ප්‍රකට නාට්‍යකරුවන්ගේ නාට්‍ය ගණනාවක් යුග කිහිපයක නාට්‍යකරුවන්ගේ නාට්‍ය ගණනාවක් පැවැත්වෙනවා මෙන්න ලයිස්තුව ටවර් රඟහලේ සහ එල්ෆින්ස්ටන් රඟහලේ ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කරන 2020 ප්‍රේක්ෂා නාට්‍ය උළෙල අගෝස්තු සැප්තැම්බර් පැවැත්වෙනවා ඔව් අපි ඒ වෙළඳ දැන්වීම පෙන්වුවේ ජාතික වගකීමක් අපිට ස්වාධීන රූපවාහිනිය විදිහට තියෙන නිසා මේ ලංකාවේ සංස්කෘතික ජීවිතය ගොඩනගන්න. ලිබර්ටි සිනමා හලේදී තිරගත නොවු චිත්‍රපට දැක්මක් පැවැත්වෙනවා අලුත් චිත්‍රපට උළෙලක් පරණේව නෙවෙයි අලුත් ඒවා සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා 8 වෙනිදා වෙනකන් යනුව සැප්තැම්බර් 5 ගිරිරාජ් කෞශල්ගේ කතුරු මිතුරු සැප්තැම්බර් 6 චන්න පෙරේරාගේ යුගත්‍රා සැප්තැම්බර් 4 ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය සැප්තැම්බර් 7 සුසිරෙන්ද සිල්වාගේ මිස් ජෙනිස් සැප්තැම්බර් 8 උදේකාන්ත වරණසූරියගේ ගින්දරි මේ චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා ලිබර්ටි සිනමා හලේදී තිරගත නොවු අලුත් චිත්‍රපට උළෙලක්. ඒ වගේම මේ චිත්‍රපටි බලන්න සංස්කෘතික ජීවිතය නැවත ආරම්භ කරන්න කියලා ආරාධනාව ඔබට කරනවා. හැබැයි චිත්‍ර එහෙම නැත්නම් තිරගත වුණු කතාවක් මැකී ගිය පුත වාර්තා කර සිටිනවා සංවේගයෙන් යුතුව පරාක්‍රම ජයසිංහ නික්මයි කියලා අද මවුපින් පත්පත වාර්තා කරනවා සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු පරාක්‍රම ජයසිංහ මහත්මයා අභාව ප්‍රාප්ත වුණා ආදාහන කටයුතු බ්‍රහස්පතින්දා සවස බොරැල්ල කණත්තේදී සිදු කෙරුණා ඊයේ සරසවි සමාන රසක් දිනු එකදාවෙහි සහ තවත් සමාන කීපයක් දිනු කේසරා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ඔහු ස්වාධීන රූපවාහිනී අපිටත් ඔහුගේ ඥාතිත්වයක් තියෙනවා ඒ තමයි අතිශය ජනාදරයට පත්වෙච්ච කුඹේ ටෙලි නාට්‍ය රංගනයේ උදෙසාද පරාක්‍රම ජයසිංහ සම්මාන ලැබුවා පරාක්‍රම ඔබට සුබ ගමන් අපි විරාමයක් ලබමු ඔබ දන්නවා මේ විරාමයේ ගතේ කාටුන් බලන්න කියලා දවසේ 14 විදුර අබේනායක මෞබිම් පුවත්පතට ගොනු කරනවා දියවන්නාවේ දියකෙලියට වරම් නැත පෙරදුනාට ළඟ සිටි පිරිවරත් නැත වැහැරුණු අලියාට හෙන්ඩුව පළක් නැත නායක පුටුව පමනක් සිරිකොතෙහි ඇත දිනමෙන පුවත්පතට ශ්‍රීකාන්තගේ ස්ත්‍රී දූපත සජිත් විපක්ෂ නායක වෙලා මුල්ම කතාව කරලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් ලුබං ඒකට නම් මොකද සර් රනිල් ලොක්කා වගේ ඉංග්‍රීසියෙන් හිතන්නත් ගනීද චන්දිවරයි පාර්ලිමේන්තුව පටන් ගත්තා මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරලත් ඉවරයි දැන් මුඛවාඩම් බැඳගත්ත දේශපාලනඥයා කියනවාලු එම්ඩී වීරරත්නට පේන විදියට මීටරේ පරතරේ තියාගන්න දැන් මීටරෙන් ඉන්න මෙන්න හසන්ත විජේනායකගේ හුරේරා කාටුනය මෙන්න ඇමතිවරයෙක් ඉන්නවා යබ් බඩ මහතයි ආණ්ඩු හදන්න ඕන ජනතාවට කන්න දෙන්න බං කියලා මේ ඇමතිතුමා කියනවා ඉතින් මේ जाने आहनवा इति अयि उबतुमा बोन्न देन पुलुवां अमात्यांशया गत्ते मम हितने मे केतुल कर्मांतर संबंध अमितिकम गत्तु अरुंदिक प्रणांद महात्मा वगे तमयि कार्टूने इन्ने अरुण पुवत्पतट कवि लियनव रंचगुड लमया कट गहनवट मेन्न ए कवि देक प्रतिसंस्करणयट कटपुव प्रतिसंस्करणयट कलपुव नंदी कडाल सरसे अमति डग्लस देवानंदा දිහිවරණයට උතුරේ ලොකු සේවාවක් සැලසීමයි එමගින් සිදුවන්නේ බෙදුම්වාදී අදහස් කර පින්නගෙන තවමත් සිටින දේශපාලකයන්ගේ ඔලුත් සෝදා හරින්නට හැකිනම් අගනේය එක්සේසත් බවේ අගයත් කියා දෙමින් මේක තමයි ගතියුතු මග අර කලින් එම්ඩී වීරරත්න කාටුනින් පෙන්වුවා දැන් ඉතින් දේශපාලනඥයන් අපිව අතේ දුරින් තියාගන්න හදාවේ මීටරෙන් ඉන්න කියලා ඒ නිසා ඡන්දදායක පුරවැසිය විදිහට අපි මීටරෙන් ඉදෙමු නැවත ලබන සඳුදා මුණගැහෙමු ඔබට නිරුපද්‍රිත සහ නිරෝගිමත් සත්‍යන්තයක් ආයුබෝවන්